හැම කෙනෙක්ම අහන්නේ මේ එළඹෙන ජනාධිපති මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි පක්ෂයේ හැටියට ගන්න ස්ථාවරය මොකක්ද කියන එක ගොඩක් තැන්වලින් අහනවා. අපේ ස්ථාවරය තමයි මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ කොමිසම විසින් මේ මැතිවරණය පැවැත්වීම සඳහා නාම යෝජනා ලබා දෙන දිනය, නාම යෝජනා ලබා දෙන්න නියමිත කරන දිනයත්, මැතිවරණයට දින නියම කිරීමත් සමගම අපේ පක්ෂයේ පරමාදර්ශී නායක අපේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමා පැහැදිලිව අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය සමග සාකච්ඡා කරලා අපි ඉදිරිපත් කරන්නේ කවුද කොහොමද අපි ජයග්‍රහණය කරන්න කියන එක සම්බන්ධයෙන් පැහැදිලිව එතුමා විසින් ප්‍රකාශ කරනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට මේ වන විටත් අපි අපේ දේශපාලන වශයෙන් අපේ ප්‍රධාන කාර්යාලය විවෘත කරලා, ඒ වගේම මේ වන විට අපි ආසන සම්මේලන පවත්වමින්, ඒ වගේම මැතිවරණ කාර්යාල පිහිටුවීම, මැතිවරණ කමිටු පිහිටවීම ආසන මට්ටමින්, ඒ වගේම කොට්ටාස මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් අපේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක වෙනවා පක්ෂයක් හැටියට. ඒ වගේම සමහර අය අපිට පේනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන අපේ පක්ෂය ඉතාමත්ම පහළ මට්ටමක තියෙන්නේ, පොදු ජන පෙරමුණ මේ තත්ත්වයේ කොහොමද මැතිවරණ මුහුණ දෙන්නේ කියලා විවේචන සහ ඔවුන්ගේ අපිට ලැබෙන ප්‍රතිචාරවල දැකලා තියෙනවා. මම ඉතාම පැහැදිලි ලෙස අපි දේශපාලනය තුළ අපි බලන්න ඕන අතීතය, වර්තමානය, අනාගතය. ඒ කියන්නේ අපි අපිට පහුගිය ඉතිහාසයේ දේශපාලනයේ මේ රටේ ජනතාව කොහොමද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අනිත් පක්ෂවලට ඡන්දය පාවිච්චි කරලා තියෙන ක්‍රමවේදය. දැන් සමහරු කියනවා 69 ලක්ෂයක් අයිතිය සමහරු කියනවා අපි ළඟ කියනවා. 69 ලක්ෂයක් අරන් දුන්නේ අපි කියලා කියනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේට උප්පැන්න සහතිකේ ලියා ගන්න හදන අය ගොඩක් අපිට පේනවා මේ දවස්වල, හතු පිපෙනවා වගේ පිපෙනවා. අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු හැටියට මම පෙන්නනවා අපි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ විසින් ඉදිරිපත් කරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. මේ ජනාධිපතිවරණය 2019 මැතිවරණ ප්‍රතිඵලය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 69,24,255ක් ඡන්ද ලබා ගන්නවා. 69,24,255ක් ඡන්ද ලබා ගන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. සජිත් ප්‍රේමදාස 55,64,239. අනුර කුමාර දිසානායක 4,18,553. මේ 2019. එතකොට සමහරු තර්ක කරනවා 55,64,239ක් සජිත් ප්‍රේමදාස අරගෙන තිනවා. එතකොට සජිත්ට තව ටිකක් ගත්තම මේ ජනාධිපතිවරණේ දිනන්න පුළුවන් කියලා තර්කයක් ගේනවා. ඒ තර්කයට අපේ පිළිතුර තමයි අපි යමු ඒ 2019න් පස්සේ 2020 තියෙනවා පාර්ලිමේන්තු මැතිවරණේ. පාර්ලිමේන්තු මැතිවරණේ තියෙනකොට එක එක පක්ෂ වෙන්වෙන් වශයෙන් තමයි තරඟ කරන්නේ. එතකොට වෙන්වෙන් වශයෙන් තරඟ කරනකොට එදා ලැබිච්ච ප්‍රතිඵලය බලමු. දැන් මේ 19 ප්‍රතිඵලයයි 20 ප්‍රතිඵලයයි. 20 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගන්නවා අපි 68,53,693ක් ගන්න පාර්ලිමේන්තු මැතිවරණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 59%. ඊළඟට සමගි ජන බලවේගය සජිත් මහත්තයාගේ පක්ෂය ගන්නේ 27,71,984. ඊළඟට JBP එක ජාතික ජන බලවේගය ගන්නේ 4,45,958. එතකොට මේක තමයි ප්‍රතිඵලය. දැන් අපි අහන්නේ මේ 27 ලක්ෂය කොහොමද 69 ලක්ෂය ගාවට ගේන්නේ පෙන්වන්න අපිට.
එතකොට පෙන්නනකොට කියයි ආ අපිට ඉන්නවා දැන් මේකේ වෙනමනේ ද්‍රවිඩ පක්ෂ මුස්ලිම් පක්ෂ සුළු තවත් පක්ෂ වෙන වෙනම ඉල්ලලා තියෙන. එතකොට මේ ඉල්ලලා තියෙන පක්ෂවල අපිට පේනවා ඊලාම් පීපල්ස් ඩෙමොක්‍රටික් පාටි 61.10 අරන්ති. ඒ වගේම තමිල් මක්කල් පාටි 67692. ඊළඟට ශ්‍රී ලංකා ෆ්‍රීඩම් පාටි 66579. මුස්ලිම් නැෂනල් ඇලයින්ස් 55000. එතකොට මේ ඔක්කොම එකතු කරලා පෙන්වන්න අපිට 27 ලක්ෂේ කොහොමද 69 ලක්ෂ ගාවට එන්නේ කියලා අපිට පෙන්වන්න. ඊළඟට අපිට පෙන්වන්න ඒ සජිත් මහත්තයා කොහොමද මේ 27 ලක්ෂයෙන් ගණන් හදන 27 ලක්ෂේ එහෙමම තියනවා නම් ඒ ටිවිච් එකෙන් උඩට යන්නේ කොහොමද කියලා. ඊළඟට පෙන්වන්න අපිට අනුරු කුමාර දිසානායක මහත්තයා 418000. ඊළඟට පාර්ලිමේන්තු ඡන්දෙදී aran තියෙන්නේ 445000. කොහොමද 445000 69 ලක්ෂේ ගාවට යන්නේ? කොහොමද යන්නේ? අපිට පෙන්වන්න. ඊළඟට අපිට පැහැදිලිව දකින දෙයක් තමයි මේ ප්‍රමාණය කොහොමද වැඩි කරේ. ඊට පස්සේ කියයි ඔව් 69 ලක්ෂයෙන් කැඩිලා. දැන් අපිත් එක්ක හිටපු අපෙන් පෝට්ටුවෙන් ඡන්දි ඉල්ලපු අපේ ජාතික නිදහස් පෙරමුණ කැඩිලා ගිහිල්ලා තියෙනවා. අපේ ගම්මන්පිල මහත්මයාගේ අයින් වෙලා තියෙනවා. අපේ පක්ෂින්ට ස්වාධීන වෙලා තියෙනවා. ඔව් ඒකෙන් අඩු කරන්න. 69 ලක්ෂයෙන් අඩු කරන්න. එතකොට මේ 69 ලක්ෂයෙන් මේ ගියාට පුළුවන්ද ලක්ෂ 20ක් අරන් යන්න? ගියාට ලක්ෂ 20ක් අරන් යන්න පුළුවන්. ලක්ෂ 19ක් අරන් ගියකින් 50 ලක්ෂයක් තියෙනවා. ලක්ෂ 19ක් අරන් ගියත් 50 ලක්ෂයක් තියෙනවා. ඒ නිසා පැහැදිලිව අපි කියනවා මේ තුල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ මිනිස්සුන්ගේ හදවත්වල හිටපු නායකයෙක් හැටියට කීප දෙනෙක් විවේචනය කරත් තාම මේ රටේ මිනිස්සුන්ගේ හදවත්වල ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමාගේ නායකත්වයේ දෙන පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. එක පැත්තකින් එතුමාගේ නායකත්වයේ තුරට මිනිස්සු ආකර්ෂණීයයි. දෙවනි කාරණේ සංවිධානාත්මක පක්ෂයක්. මෙන්න මේ දෙකයි මේකෙ තියෙන ගැළපීම. රට ආදරය කරන නායකයෙක් නායකත්වයේ දෙන පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත්මයා අපට උපදෙස් දීලා තිනවා ජාතික සංවිධායකතුමාට. ඒ වගේම අපිට උපදෙස් දීලා තිනවා මේ පක්ෂයේ සංවිධානාත්මකව කරන්න. එතන අපි කරන්නේ සංවිධානාත්මකව මේ වැඩපිළිවෙල කරනවා. අරගලයකට මුණ දුන්නා. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. තෙල් පූලින් හින්දා මේ වගේද? හැබැයි ඒවා කොහොමද නිර්මාණය කරලා තිනවයි තියෙන්නේ කියන එකක් දැන් එළියට එනවා. ආණ්ඩුව කඩන්න කොහොමද නිර්මාණය කරන්නේ? මොකද රාජපක්ෂලා එක්ක මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන්. රාජපක්ෂවරු තමයි මේ රටේ යුද්ධය අවසන් කරේ. යුද්ධය අවසන් කරපු හින්දා ජාත්‍යන්තරේත් ජාතික වශයෙන්ුත් ප්‍රශ්නයක් තියෙන ලෝකෙ කොහොමත් තරන්ට යුද්ධයක් අවසන් කළා නැහැ. එවැනි පක්ෂයකට නායකත්වයේ දෙනකොට බොහොම පැහැදිලිව එය දන්නවා එදා අවියෙන් කරපු දේ අවුරුදු 30ක් ආයුධෙන් කරපු දේ දැන් පෑනෙන් කරන්නේ සල්ලි වලින් කරන්නේ. ඒ නිසා රාජපක්ෂ වරුන්ව බලනවා මේ රටේ මිනිස්සුන්ගෙන් ඉවත් කරන්න මොකද කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට එන ජනාධිපති මැතිවරණයට අපි ලෑස්ති මුණ දෙන්න. අපි පක්ෂයක් හැටියට සංවිධානාත්මකව අපි ලෑස්ති මේ අභියෝගය බාර ගන්න. සත නිවුස් ප්‍රධාන පෝත් විකාශය සවස 6:25 සුප්‍රීම් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.